අයිබෝන් සත්‍ය ප්‍රථමයෙන් හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම තරුණ ගුරුගේ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. නවම් පෝදා සියත අමාවැස්ස සජීවී විකාශයේ පන්නිපිටිය දෙවුරම් මහ විහාරයේ සිට කෙසෙල් වත්තේ විඩතැබීමේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට මවට සහ දියණියට මරු කැඳ වූ තංගල්ලේ රිය අනතුර මාලදිවයින් හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට නියෝග ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ නවම්පුර පසළොස්වක පොහෝ දිනේ අදටදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ මෙවර සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ ගෙනෙන්නේ පන්නිපිටිය ශ්‍රී දේවුරම් මහ විහාර පරිශ්‍රයේ සිටයි. වසරේ දෙවන පොහොය දිනේ වන නවම්පුන් පොහෝ දිනේ අදටදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුණක් පිරිස එක්රැස් කොට පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේද අද වැනි නවන්පුන් පොහෝ දිනකයි. ශාසනික වශයෙන් මෙවන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල දාන ශීල භාවනාවලට මුල් තැන දෙමින් ආගමික වතාවන් පැවැත්වුණා. මේ අතර නවන් පොහොදා සියත අමාවැස්ස සජීවී විකාශය පන්නිපිටිය ශ්‍රී දේවුරම් මහ විහාරයේදී අද උදෑසන ආරම්භ වුණා. උදෑසන 6ට ආරම්භ වූ පෝතා වැඩසටහනේදී උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිටුවීම දේවුරම් මහ විහාර නිර්මාතෘ ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක හිමියන් විසින් සිදු කරනු ලැබුවා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. ඉන්නතුරුව මහවිලච්චිය දැම්ම නදී හිමියන් ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුල අනුනා හිමියන් හා මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික පිරිවෙන් ආචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේලා විසින් ධර්ම දේශනාවන්ත පැවැත්වුවා. බුද්ධ චරිතය අතින් ගත්තහම 45 වසක් බුද්ධකෘත්‍යෙහි යෙදුණු මගේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් බුද්ධකෘත්‍ය සම්පූර්ණ වෙනකොට වයසින් අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට ආයු සංස්කාරය අත්හැරියේ. මේට 3 මාසකට පෙර මම පිරිනිවන් පානවා කියන මේ ආයු සංස්කාරය අත්හැරියේ අද වගේ උතුම් පොහොය දවසේ. එදාට වඩා සදාචාරය අද ශක්තිමත්ද අන්තිමද කියලා එකට දෙන උත්තරේ කුමක්ද? හැමෝම එකහෙලා මහ හඬින් කිව්වා උත්තරේ අන්තිමයි කියලා. එතකොට දැන් මෙතනදී පැහැදිලි වෙන කාරණාව බුදුබණ මේ රටේ ඇහෙන්න ඇහෙන්න සදාචාරය පිරිහෙනවා කියන එකද? ධර්මය ශ්‍රවණය කරන්න කරන්න ධර්මය විහිදෙන්න විහිදෙන්න සදාචාරය පිරිහෙනවා කියන එකද මේ කියන්නේ? ඉන්නතුරුව බුද්ධ පූජා පින්කම පැවැත්ුණේ කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන්. අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං. මේ අතර රටට සහ ජනතාවට සෙත්පතා බෝධි පූජා පින්කමක් පසුකියදා මහනුවර ඓතිහාසික වැල්පොහතිය අභියසදී පැවැත්ුණා. මනසින් විඳවන කරුණු නොවේවා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර මංකල්ලේ ප්‍රථම පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. එහි අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. 40 වන වරට පැවැත්වෙන කොළඹ හුණුපිටියේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංකල්ලේ ප්‍රථම පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. කොළඹ හුණුපිටියේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ගලපොඩ ඥානීසර මහානායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවර පෙරහැර මංකල්ලය සංවිධානය කර තිබුණා.
ඊයේ පස්වරු 6:55ට පමණ ආරම්භ වූ පෙරහැර මංකලයේ සදාහතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. එම අවස්ථාවට දේශපාලකයන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වී සිටියා. විශේෂිත වූ සංවාද මණ්ඩපයකින්ද මෙම සජීවී විකාශය සමන්විත වුණා. ඔවුන්ගේ ශරීරය ඉතා විශාල ලක්ෂ කැමරාජිපේ අන්දර මම කියන්නේ ඒක අපි අගය කළ යුතුයි. ඒ වරණ ඉහළ අහසේ ඉදිරියටත් ඡායාරූපයක් අපේ ශිල්පීන් ගානට පෙරහැරේ යන බව පේනවා. පෙරහැර කියලා කියන්නේ එකිනෙකා පසුපස පේලියට යනවා කියන එක. අර උඩින් ගත්තු ආකාශයේ උඩින් ගිහින් ගත්තු පින්තූරේ පේනවා. ඉතින් මේ නර්තන ශිල්පීන් නොනවත්තා නටනවානේ. නොනවත්තා නටනවා. නිකන් යන්න වෙලාවක් නැහැනේ. නිකන් ඔය ඇඳුම ඇඳගත්තාම නිකන් ඉන්නත් බෑ. මෙවර පෙරහැර මංකලයේ උඩරට පහතරට සබරගමු නර්තන ශිල්පීන්ට මෙන්ම විවිධ දස්කම් දක්වන බොහෝ කලා ශිල්පීන්ට තම දස්කම් විදහා පෑමට මනා පිටුවහලක් බවට පත් වුණා. අද දවසේදී පෙරහැර මංගල්‍ය ඔබ වෙත සජීවි ලෙස ගෙනීමේදී සඳහා වන විද්වත් සාකච්ඡාවට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතාත් ඒ වගේම හින්බුන්නේ කොණ්ණංජගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේත් සහභාගී වී සිටිනවා. මේ ඉතාම වැදගත් වූ විද්වත් සභාව සමගයි අප සදාතුක ධාතු කරඬුව පිටමත දරා සිටි හස්ති රාජයාට ප්‍රථම ධාතු කරඬුව භාර නිලධාරී පිරිස පෙරහැරෙහි ගමන් කිරීම විශේෂත්වයක්. ඔව් මේ කරඬුව දැන් මේ තැන්පත් කර තියෙන ඒ අර මේ දළදා මාලිගාවේ හැඩේ දින එක කියන්නේ රන්හිලිගේ කියලා. රන්සිවිගේ. එතෙන් අපි කවියෝ දින රන්හිලිගේ ඇතු පිට තබමින්නේ කියන්නේ රන්හිලිගේ කියලා. රන්සිවිගේ. එතෙන් අපි කවියෝ දින රන්හිලිගේ ඇතු පිට තබමින්නේ තන්තින් තින් මිනිහඬ නද දෙන්නේ නන් පර සින්දු නර නිඳු වැඩ ඉන්නේ ඔන්න කියමි පන්නම මුල පටුනේ කියලා වැඩගවන්න මේ නාදමාලාවට කියනවා. නොයිකු දේවල් දකින්න මේ හමුදා වික්‍රමයක් වගේ නිකන් ගිනිවලින් පයින්න බල්ලෝ එහෙම අර ක්‍රීඩාවල දැකලා තියෙනව නේද? නමුත් දැන් මේක ඊට වඩා හරි අමාරුයි. කෙසල්වත්ත පොලිස් වසමේදී සිදු වූ වෙනතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුත්කලෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. පසුගියදා කෙසල්වත්ත පොලිස් වසමේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තබන ආකාරය අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4ක ප්‍රමාණයක් සහ කඩුවක්ද සොයාගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට සැකකරු කෙසල්වත්තේ දිනුක නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකුද වන බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. වෙඩි තැබීමට ලක් වූ පුද්ගලයාගේ තත්වය බරපතල නොමැති අතර වෙඩි තැබීමට ලක් වී ඇත්තේ චරිදු සංකල්ප නොහොත් රයිනා නමින් හඳුන්වන වයස අවුරුදු 24ක් වූ සූර්ය මල්පුර පදිංචි පුද්ගලයෙක්. දෙපාර්ශ්වය අතර කලකපටන් හටගෙන තිබූ ගැටුමක් සිද්ධියට මූලික වී ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. දැන්වදහනේ රටවටා සිදු වූ අනතුරු කිහිපයක් වෙතයි. නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ තලවා කැලේ ශාන්ත පැට්‍රික් දේවස්ථානයේ අසලදී ඊයේ රාත්‍රියේ වෑන් රථයක් මාර්ගයේ නිවතට පැන අසල තිබූ බාධකයක වැදී
එහි ගමන් කරමින් සිටි වෑන් රථයේ රියදුර ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය මාරෝහල වෙත ඇතුළත් කර ඇති බව තලවාකැලේ පොලිසිය සඳහන් කළා. අනතුරට ලක් වූ පිරිස කිරිබත්ගුඩ ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නැවත නුවරඑළිය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසකට යමින් සිටියේදී මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 8 දෙනෙකු ගමන් කර ඇති අතර අනෙක් සිව් දෙනාට තුවාල සිදු වී නොමැති බවයි තලවාකැලේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝධ රථයක් ටිපර් රථයක ගැටීමෙන් ත්‍රිරෝධ රථයේ ගමන්ගත රියදුරස් සහ තවත් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කළා. මෙලෙස මිය ගොස් ඇත්තේ ගිනිගත් හේන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 32 හැවිරිදි කුරුඳුවත්ත කරගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්. ගම්පොළ සිට ගිනිගත් හේන දක්වා අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝධ රථය නාවලපිටිය සිට ගම්පොළ දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ටිපර් රථයේ ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අදුදැසන සිදු වූ අනතුරකින් එකම පවුලේ මව සහ කුඩා දියණිය ජීවිතක්ෂයට පත්ව දැරියගේ පියා සහ සොයුරා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව තංගල්ල පොලිසිය සඳහන් කළා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ත්‍රිරෝධ රථයේ ගමන් ගත් ලොණුකම් වෙහෙර දකුණුවිරු ගම්මාන දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 37ක් වූ කාන්තාවක් සහ වයස අවුරුදු 3ක ඇයගේ කුඩා දියණියයි. ත්‍රිරෝධ රථයේ රියදුරට නිඳ යම මෙම අනතුරට හේතු වී ඇති බව තංගල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මඩකලපුව කාන්තංකුඩි පොලිස් වසමේදී මාර්ගය අසල ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් ලොරියක ගැටි අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අනතුරට පත් වූ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක කාන්තාවක්. අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව කාන්තංකුඩි පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ මන්ත්‍රීවරුන් සඳහා ඇමති පත්වීම ලබා දීමට නොවන බව අමාත්‍ය AHM හලී මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේදී. ජාතික ආණ්ඩුව හදන්න නැවත අපි උත්සාහ දරන්නේ ඇමතිවරුන්ට නැත්නම් ඇමතිපත්වීම් ලබා දෙන්න නෙවෙයි. මේවර අපි ඇමතිකම්ට අඩු කරපු නිසා සමහර ඇමතිවරුන්ට විෂය ටිකක් වැඩි කර දීලා තියෙනවා. ඒකම ඇමතිවරයට මේ විෂයන් හතර පහක් බලන්න මම හිතන්නේ අසීරු කාරණාවක්. ඒ නිසා තමයි මම හිතන්නේ තවත් අයට බදා දුන්නොත් ඒ විෂය අනුව එකට කටයුතු කරන්න ගොඩක් නිදහසක් ලැබෙයි කියන මතය තමයි තියෙන්නේ. ඒක මම හිතන්නේ මට තීරණ ගන්න බෑනේ. පසුගිය කාලේ පළාත්පාලන අමාත්‍ය හිට කටයුතු කරේ ෆයිසර් මුස්තෆා ඇමතිතුමා. එයාට බැරි වුණා මේ මෙතර සම්බන්ධව අනතක් සම්මත කර ගන්න පාර්ලිමේන්තුවේ. ඒකයි පරක්කුවේ තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂ කිසිම පරක්කුවක් නැහැ. දැන් මෙහෙම මතයක් තිබුණා අලුත් ක්‍රමයේද පරණ ක්‍රමයේද කියන එක. දැන් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂ වශයෙන් අපි හිතනවා පරණ ක්‍රමයට යන එක හොඳයි කියන එක මතයක් තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද තරඟ කළ හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. ජනාධිපතිතුමා පෞගිය මැතිවරණයේදී තරඟ කරේ ඒක පොදු අපේක්ෂක කැටියට. ඉදිරියේදී දේශපාලන පක්ෂ තීන්දුව කරනවා නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක කියලා විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක සහයෝගය ගන්න පුළුවන් වුණා නම් පොදු ජන පෙරමුණේ යටතේ තරඟ කරා කියලා මම වරදක් දකින්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැඩි හොඳ ජනතාවට පසාර. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බුත් අඩුවක් මම දකින්නේ නැහැ. එතුමා සුදුස්සෙක්. රටේ මහජන මතයේ තියෙන්නේ එතුමා දෙන්න තුල තමයි තියෙන්නේ. එක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඉතින් ඒක කවුද අපේක්ෂකයා වෙන්නේ කියන එක අතිගරු ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් ඒ වගේම විපක්ෂයේ දේශපාලන නායකයොත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ ඒක තෝරගනි. කොළඹදී සම්මේලනයකදී ප්‍රකාශ කරා මේ අවුරුදු තුන නියත වශයෙන්ම අලුත් ආණ්ඩුවක් හදනවා කියලා. ඔව්. නමුත් මේ ආණ්ඩුව නිල වශයෙන් තව කාලයක් පවතින්නට නියමිතයි.
ඉදිරියේ ඉදිරිපත් කරන අයවැය කෙටුම්පත පරාජයටපත් කරොත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරාලීන සිද්ධ වෙනවා. දැන්ට තියෙන බොරුවට උසාවිය රවට්ටලා පාර්ලිමේන්තුව රවට්ටලා 122ක් තියෙනවා කියලා එක්සත් ජාතික පක්ෂය දැඟලුවට විපක්ෂයේ අප්‍රතින පාර්ලිමේන්තු සංඛ්‍යාවත් එකතු කරගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එම කෙටුම්පත පරාජයටපත් කරොත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ජන උත්පා කියන්නේ නැත්තේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන කියලා. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ සඳහා බිය නොවන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ නාවුල ප්‍රදේශයේ පැවති උත්සවයකදී. මේ මහගන්නේ අස්වැන්න. ඒ නිසා රජය දැන් ලෑස්ති වෙලා ඉන්නවා ගොවියට සහතික මිලක් ලබා දෙන්න. ගොවියට නාඩු වලට රුපියල් 38කුත් ඒ වගේම සම්බවලට රුපියල් 41කුත් දෙන්න මේ වෙනකොට ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගොවියට සහන දෙන්න පුළුවන් උපරිම සහන ටික ලෑස්ති කරලා තියෙනවා. අද විරුද්ධ පක්ෂය කියන්නේ මොකද්ද? අද ගොවිය ගැන කතා කරන්නේ නැහැ. එයාට අද මාතෘකාවක් නැහැ. ඒකට අර ඉස්සෙල්ලා කිව්ව විදිහට කතා කරන්නේ ව්‍යවස්ථාව ගැන. මේ ව්‍යවස්ථාව ගැන තව හිතලත් නැහැ. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ. කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? අපි යනවා ජාතික මැතිවරණයකට තව මාස 10යි තියෙන්නේ. තමුන්නාසලා තීන්දුවක් ගන්න පුළුවන්. කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකව දිහා බල්ලා තීන්දුවක් ගන්න පුළුවන්කමක් වෙනවා කාටද ඡන්දේ පාවිච්චි කරන්න කියලා. හොඳට මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂේ අපි බය නැහැ මැතිවරණවලට. අපිට පළාත් සභා කමන්නේ ජනාධිපතිවරණේ කමන්නේ. හැබැයි මම කියන්නේ අද උනත් ජනාධිපතිවරණයට යන්න පුළුවන් ජනාධිපති තීරණය කරොත් ජනාධිපතිවරණයට. මොකද ශක්තිමත් බහුතර ආණ්ඩුවක් අපි පිහිටන්න ඕනේ. මේ වගේ වැනෙන ආණ්ඩුව අපිට පිහිටලා අපිට ඉදිරියට යන්න බෑ. රජය විසින් පනව ඇති කාබන් බද්ධ සඳහා කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව ව්‍යාත්මක සංවිධානය පවසනවා. හොරණදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් මෙම අදහස් පළ කළා. පනවලා තියෙන කාබන් බද්ධට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. අපි රටක් විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය ගණනය කිරීමක් කරන්නේ නැහැ. මේ අනුනලා තියෙන බද්ධට අදාළව කිසිම වැඩපිළිවෙලක් නැහැ. රජයේ තියෙන වියදම් පියෝගන්න මේ කාබන් බද්ධ කියලා බද්ධකට නමක් දාලා මිනිස්සුන්ගෙන් සල්ලි අය කරගන්න ක්‍රමයකට සීමා වෙලා බද්ධක් රජයකින් අය කිරීම කිසිසේත්ම විද්‍යාත්මක වශයෙන් එහෙම නැත්නම් මේ ජාත්‍යන්තර සම්මුතියට අනුකූලව සාධාරණීකරණ පුළුවන් තත්වයක් නෙමෙයි. මේ රජය කැබිනට් පේපර් එකක් දැම්මා පාසල් උසස් පෙළ ළමයින්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා. අපට වෙන ප්‍රශ්න නැත්නම් පාසල් වල අඩුපාඩු නැත්නම් සියල්ල සරල සම්පූර්ණ නම් මේ මුදල් වැය කරලා ටැබ් පරිගණකයක් දුන්නට කමක් නැහැ. හැබැයි රජය ප්‍රමුඛතා ලැයිස්තු හැදීමකින් තොරව හුදෙක් දේශපාලන අරමුණු දෙතහා දේශපාලන පොරොන්දු දිගේ විශාල ප්‍රමාණයෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය යොදවනවා කියන එකයි අපේ අදහස. ඒ තුලින් වෙන්නේ රට තව තවත් ආර්ථික ප්‍රපාතයකට යාමයි. මේ රජයේ යටතේ කිසිම ආර්ථික සැලැස්ම යෝජනාවක් අපිට පුළුල් වශයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. විදේශීය ආයෝජන ගැන දේශීය ආයෝජන මේ දෙකේම විශ්වාසය නැති හින්දා අනිවාර්යයෙන්ම ආයෝජන අඩුවීමක් අපිට සිද්ධ වෙනවා පේනවා. අද ව්‍යාපාර ප්‍රජාව ඉතාම දරුණු තත්ත්වයකට පත්ලා ඉනවා. අද පිරිවැය වැඩි වෙනම් ටර්නෝවර් එක අඩු වෙලා මිල ගණන් අපිට වැඩි කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිනවා. ටැක්සස් ඒ පැත්තෙන් වැඩිලා තිනවා. නමුත් රජයේ කිසිම ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා ආයෝජකයන්ට මම හිතන්නේ මේ වගේ යුගයක් මේ වගේ ප්‍රශ්න තිබෙන යුගයක් මම හිතනවා අපිට කවදාකවත් දකින්න ලැබෙච්ච නැති වෙච්ච යුගයක් තමයි තියෙන්නේ. සුකේදා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා. විශේෂයෙන් ඉල්ලා සිටින අධිකරු ජනාධිපතිතුමාගේ රංජන් රාමනායක කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය පිළිබඳව වහාම විධිමත් හොයලා බලල ඒ ඇමතිවරු එහෙම ඉන්නවා නම් රටේ ජනතාවට දැනුවත් කරන්න. ඒ වගේම රංජන් රාමනායක මහත්මයා ඒ කරන ප්‍රකාශය සත්‍යයක් නම් එතුමාගේ ආරක්ෂාවත් විශේෂයෙන්ම තර කරන්න කියන එක ශ්‍රී ලංකා රජයෙන් මම ඉල්ලා සිටිනවා. අනිවාර්යයෙන්ම මේකේ සත්‍ය අසත්‍ය මොකක්ද කියන එක රටට හෙළිවිය යුතුමයි. ඒක 2020 නෙවෙයි, පුළුවන් නම් උත්සාහ කරන්න 2019 නවයේ මුල් කාර්තුවේදීම මේක රටට හෙළි කරන්න. ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැවැත්වුව මාධ්‍ය හමුවකදී පළවුව අදහස වෙතයි දැන් අවධානය. ඒ තමයි අපි රටයි ඔක්කොම එක්ක අහුවෙලා දැන් මාකඳුරේ මදුස්ගේ පස්සෙන් දුවනවා. දැන් ඒක ඉවර වේගන එන බව දැනගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමතිවරයෙක්, අපි මං හිතන්නේ මේක නාටකයක්ද දන්නේ නැහැ, නියෝජ්‍ය අමතිවරයෙක් ප්‍රකාශ කරනවා මේ මාධ්‍යයට ඇවිල්ලා කැබිනට් එක ඇතුලේ කුඩු ගහන කොකේන් ගහන පස් දෙනෙක් ඉන්නවා. දැන් එක අතකට අපිට මේ රට යන දිහා බලනකොට හිතෙනවා දැන් 30යි කැබිනට් ඇමතිවරු 35ක් කුඩු ගහනවා. දැන්
කොකේන් ගහනවා. 35ක් ගහලා තමයි මේ කල ගිහිල්ලා තියෙන්නේ. දැන් 35ක් මේ කුඩු ගහලා කොකේන් ගහලා ගත්තු තීන්දුව හිඳ තමයි මේ කල ගියේ. තව ටික දවසක් යනකොට මේ පහ පුරුදු කරන ඉතුරු යටත් කුඩු ගහන්නේ. අන්න එතකොට කුඩු 30ක් තමයි ඉන්නේ අපේ කැබිනට් එකේ. රංජන් රාමනායකගේ මේ ගැන රාස් පොලිසිය ලවා පරීක්ෂා කළා. පුරුවන් නම් මෙන්න මේ කැබිනට් එකේ ඉන්න කුඩු ගහන කොකේන් ගහන ඇමතියෙක් ඉන්නවනම් අල්ලලා මුලින්ම අන්න ඒකව එල්ලන්න. එතකොට තමයි මේක රටට හොඳ ආදර්ශයක් දෙන්න. අපි අහන්න කැමති රයිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් එතුමා ලෑස්ති වෙනවා මේ වෙනකොට පලාලි ගුවන් තොටුපළ බිලියන් 20ක් වියදම් කළා. ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කරා. හැබැයි වික්‍රමසිංහ මහත්තයාට ගෙන් රටයි අපි අහනවා ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටට දායාද කරා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඒකේ ගුවන් පතයත් මීටර 3500ට එහා ගිය ගුවන් පතය. හැබැයි මේ ආණ්ඩුව ආපු ගමන් රයිල් වික්‍රමසිංහ අගමැතිවරයා මොකද්ද කරේ? අපිට ගුවන් තොටුපළ දෙකක් ඕනේ නේ. අපිට වීගබඩාවක් තමයි අවශ්‍ය. ඒ හින්දා අපි මුලින්ම කරන්නේ ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අපි වීගබඩා කරා. දැන් රටට ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් එපයි කියපු රයිල් වික්‍රමසිංහ අගමැතිවරයාට දැන් පලාලි ගුවන් තොටුපළ හදන්න. මං හිතන්නේ වික්‍රමසිංහ මහත්තයාට දෙන්න වෙන්නේ පලාලි වලට. අපි ඉස්කෝල යන කාලේ අර ගෙදර වැඩ කියලා හදනවානේ පුංචියට. ගෙදරින් හදන් එන්න ගොම එයාපෝට් එකක්. බ්‍රිසිල් බෝඩ් එකක් උඩ හදන් යන එයාපෝට් එකක් තමයි වික්‍රමසිංහ මහත්තයාට දෙන්න වෙන්නේ පලාලි වලට. රජයේ වසන්ත කරනකොට මැතිතුමා ඇතුළු නාවික හමුදාවේ නිලධාරීන් 11 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට දැන් වැඩ කටයුතු සලස්වාගෙන යනවා. දැන් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයට ඔන්න මෙන්න තිබියදී හදිසියෙම අවශ්‍යතාවයක් දකිනවා වසන්ත කරනකොට මැතිතුමාට, ඒ කියන්නේ හිටපු නාවික හමුදාවේ ප්‍රධානියාට හා තව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 11 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීම. 2017 දී ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සලයට ගිහිල්ලා කිව්වේ මේවා ඉවත් කරගන්නවා හෝ වෙනස් කරනවා කියන එක නෙවෙයි. ඇස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැතුව ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. එකම දේ අවශ්‍ය තව අවුරුදු දෙකක් ලබා දෙන්නේ කියලා සම්පූර්ණ වශයෙන් මේ ප්‍රතිඥා ඉටු කිරීමට. දැන් ඒ අවුරුදු දෙක ඉවරයි 2019. ඒ නිසා තමයි රජය මේ ලහිලයියේ මේ පියවර ගන්නෙ. ආශාව සනලෙත් හැමෙමු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.